හිමිදිරි භාවනාවට ගෞරවය මහිමය දෙවිඳුන්ට දෙමින් නැවත නැගිටීමද ජීවනයද මමය යනුවෙන් කිතු සමිඳුන් කළ අභීත ප්‍රකාශය යොහාන් 11:25 තුළ කියවමුව. මෙවන් නිර්භීත ප්‍රකාශයක් කිරීම අනර්ගයි. එය ඔප්පු කර දැක්වීම ඊටත් වඩා අනර්ගයි. කිතු සමිඳුන්ගේ උත්ථානය තුළින් මැනවින් එය ඔප්පු වී හමාරයි. දෙවිඳුන්ගේ පුත්‍රයා මැරි නැවත නැගිටේ යයි අප විශ්වාස කරන්නෙමු නම් අපගේ ජීවිත සදාතන උදෑසන අරුණාලෝකෙන් පිරී යන්නට යනවා. එය ජීවිතයේ කඳුවලට ඉහලින් පැමිණෙන්නේ උසස් සිතුවිලි වලින් පැමිණෙන එවැනි වෙනත් බලාපොරොත්තුවක ඡායාවක්වත් කවියන් තුල ගැබ්ව ඇතැයි සිතන්නට බැරි තරම්. පාපය නිසා දෙවිඳුන්ගෙන් වෙන්ව ගිය ජනයාව නැවත දෙවිඳුන් සමඟ සමගිකම කරා ගෙන ඒමේ සහතිකය කිතු සමිඳුන්ගේ උත්ථානයයි. සදාකාලිකව ජීවත් වීම වනාහි අපගේ සිත්වල දෙවිඳුන් තබා ඇති සිතුවිල්ල අනුව ජීවත් වීම යයි සරලව පැවසිය හැකි. දුක නැති ලොවක අපගෙන් තාවකාලිකව වෙන්ව ගිය ප්‍රේමණීයන් නැවත මුණ ගැසෙන දෙවිඳුන් සමඟ සමගිකම තුළින් නැවත අපව යාකල ඒ උදෙසා සිය ජීවිතයෙන් මිලය ගෙවූ සමිඳුන්ව මුහුණට මුහුණ දකින භාග්‍යය උදා කරලනුයේ කිතු සමිඳුන්ගේ උත්ථානයයි. එබැවින් අපගේ ඇදහිල්ලේ අත්තිවාරම කිතු සමිඳුන්ගේ උත්ථානය බව ඉඳුරාම පසක් කරගෙන තාවකාලිකයෙන් සදාකාලිකයට ප්‍රවිෂ්ඨ වීමට උත්ථානයේ බලය නිති අත්දැකීමෙන් යමු පෙරට.